ඔබ භාවිතයට ගන්නා පළතුරු එම ආකාරයෙන්ම ගන්න ඔබ හැමතිස්සම උත්සාහ කරන වගේ අප දන්නවා. ඉතින් ඒ සඳහා ඒ ලක්ෂණම තියෙන පළතුරු පැලයක් ගොඩාක් අවස්ථාවලදී තමන්ගේ ගෙවත්තේ හෝ ඒ තමන්ගේ අවශ්‍යතාවය අනුව සිටුවා ගන්න ඔබට අවශ්‍යයි. ඒ සඳහා එම ලක්ෂණම සහිත අංකුර ගන්න අපිට මෞෂාකයක් ඉතා හොඳින් නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මෞෂාක ලංකාව පුරාම තියෙනවා. ඒ වගේම අපි ඒ සඳහා මේ මෞෂාකයක් විදිහට අඳුරගන්න විශේෂ ක්‍රම වැඩපිළිවෙලක් බීජ සහතික කිරීමේ සේවය මගින් ක්‍රියාත්මක කරමු. කම් දෙපාර්තමේන්තුව සතුව ලියාපදිංචි වෙච්ච පැලතවංකරුවන් ලංකාව පුරා ව්‍යාප්ත වෙ සිටිනවා. එතකොට මේ පැලතවංකරුවන් බද්ධපැල නිෂ්පාදනය කිරීම සඳහා අනුජය ලබා ගන්න ඕනේ. ඒ අනුජය ලබා ගැනීමද අනුජය කෙසේද ලබා ගන්නේ කියලා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක රණසිංහ මහත්මිය අපි සමග ඉන්නවා. එතුමින් අපි අහලා බලමු කෙසේද ලංකාවේ බද්ධ පැලතවංකරුවන් තමන්ගේ පැල නිෂ්පාදනය කරන්න අවශ්‍ය අනුජයන් ලබා ගන්න කියලා. හර්ෂ මහත්තයා, දැන් අපේ තවන්කාරයෝ බද්ධපැල නිෂ්පාදනය කරද්දී අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය මගින් තෝරලා ලියාපදිංචි කරපු මෞෂාක මුල් ලංකාව පුරාම විහිදිලා තියෙනවා. ඒ තෝරලා ලියාපදිංචි කරපු මෞෂාකයකින් ගත්ත අංකුරයකින් තමයි බද්ධපැලයක් නිෂ්පාදනය කරන්නේ. ඒ නිෂ්පාදනය කරපු පැලයකට තමයි බීජ සහතික කිරීමේ සේවයේ කහපාට ලේබල් එකක් යොදලා ගුණාත්මක පැලයක් හැටියට සහතික කරන්නේ. රන්සිංහ මහත්මිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලංකා පුරාව ව්‍යාප්ත වෙලා තියෙන මෞෂාක. එතකොට මෞෂාකයක් කියන්නේ මොකද්ද? දැන් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශාල පළතුරු ප්‍රභේද ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. ඒ නිදහස් කරද්දී ඒ ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත කරන්න නම් අපි යොදාගන්නේ බද්ධ පැල සහ අතු. මේ බද්ධ පැල සහ අතු ලබා ගැනීම සඳහා මං කලින් සඳහන් කළා වාගේ අපි තෝරලා ලියාපදිංචි කරපු මෞෂාක තියෙනවා. ඒ තෝරා ලියාපදිංචි කරපු මෞෂාකයක් ඒ ශාකයේ තමයි මෞෂාකයක් කියලා කියන්නේ. එතකොට අපිට කියන්න පුළුවන්ද මෞෂාකයක් තෝරාගන්නේ කොහොමද කියලා? ප්‍රභේදයක් නිර්දේශ කරද්දී ඒගොල්ලෝ ඒ නිර්දේශිත ප්‍රභේදයේ ලක්ෂණ අපිට ලබලා දෙනවා. අපි ඒ ලක්ෂණත් එක්ක සංසන්දනය කරලා බලනවා යම්කිසි මෞෂාකයකට ඒ ලක්ෂණ අනුව සැසඳෙනවද කියලා. එහෙම සැසඳෙනවා නම් පළවාරු කීපයක් අපි පරීක්ෂා කර බලලා අපි මේ පරීක්ෂා කිරීම සිදු කරන්නේ පළ හට ගන්න අවස්ථාවේදී පළවාරු කීපයක් පරීක්ෂා කරලා බලලා ඒක සුදුසු නම් අර පරිශනාංශයේ තොරතුරුත් එක්ක ගැලපෙනවා නම් අපි ඒක මෞෂාකයක් විදිහට තෝරගන්නවා. ලංකා පුරා ව්‍යාප්තලා ඉන්න අපේ පැලතවන්කරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි ඉදිරියේ පැලතවනක් ආරම්භ කිරීමට බලාපොරොත්තුෙන් ඉන්න කවුරු හරි ඉන්න පුළුවන්. එතකොට මේ පැලතවන්කරුවන් සහ මේ පැලතවනක් ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන අයට මෞෂාක පිළිබඳව ඒ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්නේ කොතනින්ද? එකක් තමයි අපේ බීජ සහතික කිරීමේ සේවය මගින් වාර්ෂිකව පැලතවන් හිමියන්ගේ නාම ලේඛනයක් නිකුත් කරනවා. මේ නාම ලේඛනේ මෞෂාක පිළිබඳ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව අපගේ බීජ සහතික කිරීමේ සේවය ප්‍රාදේශීය කාර්යාල 24ක් මුළු ලංකාව පුරා තියෙනවා. ඒ 24ට ගිහිල්ලා ඒ නිලධාරීන් හම් වෙලා ඒගොල්ලන්ගෙන් විමසුමක් දැනගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි දැනට කරගෙන යනවා මේ මුළු ලංකාව පුරාම තියෙන මෞෂාක GPS දත්ත මගින් මේ සිතියම් ගත කිරීමක් කරන්න ආරම්භ කරලා තියෙනවා. මේ කටයුත්ත අවසන් වුණාට පස්සේ අපි මේ සිතියම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට නිදහස් කරනවා. එතකොට ඒ වෙබ් අඩවියට ගිහිල්ලත් අපේ පාරිභෝගිකයන් පුළුවන් මෞෂාක පිළිබඳ අවශ්‍ය කරන සියලුම තොරතුරු ලබා ගන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ ප්‍රධාන කාර්යාලය ගන්නෝරුවේ බහුවාර්ෂික භෝග අංශයේ කෘෂිකර්ම උපදේශිකා මල්ලිකා මහත්මිය තමක තමයි අපි මේ අවස්ථාවේදී සම්බන්ධ වෙන්නේ. මල්ලිකා මහත්මිය, අපිට කියන්න බලන්න බහුවාර්ෂික භෝග වලට මෞෂාක ලියාපදිංචි කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව අනුගමනය කරනවාද? ඔව්, ඇත්තටම මේ අපි ඒ තෝරගත්ත දැන් මේ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරලා තෝරගත්ත මෞෂාකයකට ඒ ශාකයේ භෝගය, එතකොට ප්‍රභේදය, ඊළඟට ඒකට ලියාපදිංචි අංකයක් සහ ඒ ලේබලේ යොදන වර්ෂය සඳහන් කරලා කහපාට ලේබල් එකක් අපි ඒ මෞෂාකයට දානවා. අපේ තවංකරයකට මෞෂාකයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගන්න අවස්ථාවක් වුණොත් ඒකට මොන වගේ ගෙවීමක් අපි කරන්න ඕනද? ඔව්, අපි මේ
මෞෂාක ලියාපදිංචි කිරීමේදී ගාස්තුවක් අය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අංක 1 සිට 25 දක්වා මෞෂාක ලියාපදිංචි කිරීමේදී රුපියල් 500ක මුදලකුත්, අංක 26 සිට 50 දක්වා ලියාපදිංචි කිරීමේදී රුපියල් 400ක මුදලකුත්, අංක 51 සිට 75 දක්වා ලියාපදිංචි කිරීමේදී රුපියල් 300ක මුදලකුත්, අංක 76 සිට 100 දක්වා ව්‍යාපදිංචි කිරීමේදී රුපියල් 250ක මුදලකුත්, රුපිය 100ට එහා ව්‍යාපදිංචි කරනවා නම් රුපියල් 200ක මුදලකුත් අපි දෙපාර්තමේන්තුවේ අය කරනවා. ගන්නවරු බිජ සහතිකරින් සේවේ ප්‍රධාන කාර්යාලයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරි සොයිස මහත්මයා ඉන්නවා. සොයිස මහත්මයා අපිට කියන්න, සාමාන්‍යයෙන් තෝරා ගන්න මෞෂාකයකින් වර්ෂයේ ඕනෑම කාලයකදී අපිට රිකිල් ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම ඕනම අවස්ථාවක අංකුර ලබා ගන්න බෑ. ඒ කියන්නේ මෞෂාකයක බැරි වෙලාවත් ලෙඩ රෝග තියෙනවා නම්, කෘමිහානි තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක අපි අංකුර ලබා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. ඊට අමතරව මෞෂාකයේ පළදැරීමක් මල් තියෙන අවස්ථාවක, ලා දළු තියෙන අවස්ථාවක වගේ අවස්ථාවලදී අපි ඒ අංකුර ලබා ගැනීම කරන්නේ නැහැ. ඊට අමතරව ලොකු වර්ෂා කාලවලදී, ඒත් එක්කම නියඟ කාලවලදී අංකුර ලබා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක ගන්න අංකුර මේ හොඳ තත්ත්වයේ පවතින්නේ නැති නිසා, ඒක නිසා සෞම්‍ය දේශගුණික තත්ත්වයක් යටතේ තියෙනවා නම් අපිට අංකුර ලබා ගැනීම ඉතාමත්ම කාලෝචිතයි. අංකුර ප්‍රවාහනය කිරීමේදී මොනවාහරි විශේෂ ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙලා තියෙනවද? ඔව්, ඇත්තටම හැම තවන් හිමිකටම තමන්ගේ තවානේ හෝ අහල පහල මෞෂාක නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී දුර බැහැරින් අපිට අංකුර ප්‍රවාහනය කරන්න වෙන මෞෂාක වල. ඒ ප්‍රවාහනය කිරීමේදී අංකුර වලට අවමහානියක් වෙන විදිහට තමයි අපි ප්‍රවාහනය කළ යුත්තේ. එතකොට අපි කරන්නේ අංකුර 25ක් 50යි මිටි බැඳලා තෙත් කඩදාසි වලින් ඔතලා ඒක රිජිපොම් පෙට්ටිය වල අසුරගෙන ඊට පස්සේ ඒවා සීල් කරගෙන ප්‍රවාහනය කිරීම කරනවා. මේ පොඩි ප්‍රමාණයක් අපිට අංකුර ප්‍රවාහනය කරන්න ඕන නම් අපි කෙහෙල් පිටි දෙකක් ගෙන ඒ කෙහෙල් පිටි දෙක අතරට තියලා හොඳට වෙලා ගන්නවා. එතකොට අපිට උත්සේදනය අඩු කරන්න පුළුවන් නැවුම් ආකාරයෙන් ඒ අංකුර ටික අපිට ප්‍රවාහනය කිරීමට හැකියාව තියෙනවා. සොයිස මහත්මයා, දැන් එහෙම දොර බැහැරක ඉඳලා අංකුර ප්‍රවාහනය කරනවා. ඒතර ප්‍රවාහනය කරනකොට ලොකු කාලයක් වැවෙන්න පුළුවන්ද? ලොකු කාලයක් අපිට අංකුර තියාගන්න පුළුවන්ද? බද්ධ කරන්න අංකුරයක් සාකයෙන් ඉවත් කරාට පස්සේ අපිට හැකි ඉක්මනින් බද්ධ කිරීමේ හැකියාව තියෙනවනම් තමයි වඩාත්ම හොඳ. විශේෂයෙන්ම දූර්යන් එතන ගියපුවාම කොස්වාගේ අංකුර ඉක්මනට විනාශ වෙන්න බලනවා රිකිලි. ඒක නිසා ඒ වාගේ භෝග හැකි ඉක්මනින්ම බද්ධ කිරීමේ බද්ධ කළොත් මේ සාර්ථක පැළ ගන්න පුළුවන්, නැති වුණොත් අසාර්ථක වෙනවා. ඒක නිසා හැම අවස්ථාවකම අපි උත්සාහ කරන්න ඕන සාකයෙන් රිකිල්ල ඉවත් කරාට පස්සේ හැකි ඉක්මනට බද්ධ කරන්න. අපිට න්‍යාස්ථානයේ සම්බන්ධලා ඉන්නවා බිබිල බීජ සහතික ක්‍රීමේ ප්‍රාදේශීය කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ගාමිණී මහත්මයා. ගාමිණී මහත්මයා, අපිට කියන්න, සාමාන්‍ය දෙපාර්තමේන්තුවෙන් සහතික කරන ලද කහ ලේබලේ මගින් යන්නේ, ඒතර කහ ලේබලේ මගින් සහතික කරන ලද පැලයක් අරන් ගිහිල්ලා තවන් හිමියෙකුට පුළුවන්ද ඒක මෞෂාකයක් විදිහට ලියාපදිංචි කරගන්න? මෞෂාකයක් විදිහට ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. හා, මේදි වැදගත් වෙනවා තම කෘෂි දේශගුණික කලාපයට උචිත ප්‍රභේදයක් වගා කිරීම තමයි වැදගත් වෙන්නේ. එතකොට සාමාන්‍ය අපි කියමුකෝ කර්තකොළඹ අඹ මේක වීලි කලාපයට උචිත භෝගයක්. එහෙම මේ ලියාපදිංචි පැල අරන් ඉවත්ම හදලා තියෙන්නේ. එතකොට මේ පැලයක් කොහොමද මේ ඕගොල්ලෝ මේක මෞෂාකයක් විදිහට ලියාපදිංචි කිරීම කටයුතු කරන්නේ? මෞෂාකයක් විදිහට ලියාපදිංචි කිරීමේදී අපි මේකේ මේ ප්‍රභේදයට ආවේණික ලක්ෂණ බලනවා. ඒට අමතරව පළවල ගුණාත්මය බලනවා. ඒ ගුණාත්මයත් තහවුරු කරගෙන තමයි මෞෂාකයක් විදිහට මේක අපි ලියාපදිංචි කරන්නේ. අවස්ථා කීපයක්, වාර දෙකක් වුණක් වගේ අපි මේ පරීක්ෂා කරනවා. ඔබට අවශ්‍ය නම් මේ සේවාව ලබා ගන්න බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රධාන කාර්යාලයේ ගන්නෝරුවෙන් අයදුම් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ප්‍රාදේශීය කාර්යාල 24ක් දිවයින පුරාම තියෙනවා. මෙම ස්ථානවලට දැනුම් දීමෙන්
ඔබගේ මෞෂා ඔබගේ ගෙවත්තේ පවතින ශාකයක්වත් මෞෂාකයක් ලෙස හඳුනාගෙන ඒකට අවශ්‍ය ලේබල් එක දාගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් මේ වගේ නැත්තටම මේක ඔබට පමණක් නෙමෙයි රටේ පළතුරු පැල නිෂ්පාදනය කරන සියලුම අපේ අනිකුත් පාරිභෝගික භවතුන්ටත් ඒ වගේම තවාන් හිමියන්ටත් විශාල උදව්වක් වෙන්න පුළුවන්. මොකද එම අංකුර ඔහුන්ට අවශ්‍ය ප්‍රමාණයට නැත්තම් ඔබගේ ශාකයෙන් ඒ සඳහා අවශ්‍ය මව අංකුර ලබා දීමේ හැකියාව තියෙනවා. ඔබගේ ගෙවත්තේ හෝ පළතුරු උද්‍යානයක ශාකයක් තිබෙනවා නම් ඒව මෞෂාකයක් ලෙස සහතික කරගන්න අවශ්‍ය නම් බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රධාන කාර්යාලයට හෝ අපගේ ප්‍රාදේශීය කාර්යාලයට ඔබට ළඟම පිහිටි ප්‍රාදේශීය කාර්යාලයට දැනුවත් කිරීමෙන් ඒ කාර්යය කරගන්න පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඔබගේ මෞෂාකයේ ලියාපදිංචි කරගෙන අපගේ රටට වගේම මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයටත් ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා. ඔබ මිලදී ගන්නා පළතුරු පෙරේක ගුණාත්මක ආරක්ෂා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ පිළිබඳව මොනයම්ම ඔබට තොරතුරක් අවශ්‍ය නම් තිරය දිස්වන ලිපියෙන්ට ලිවීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ළඟම පිටි ගොජන්සේ මධ්‍යස්ථානයට බදා දවස ගියොත් එහි කෘෂිකර්ම උපදේශ මහත්මයා හෝ මහත්මිය හමුවෙනුත් ඔබගේ කෘෂිකර්ම ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. තවත් සද්දිනකින් මෙවැනිම තාක්ෂණික වැඩසටහන් සමගින් ඔබ හමුවට පැමිණෙනතුරු අපි සමුගන්නවා. ඔබට සෝදායක සතියක්.